නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අයිතන තමුන්නාසලා මුත කතා කීපයක් ඇහුවා. ඒවම මමත් තමුන්නාසලගෙන් හොඳ උපදෙස් ටිකක් ගත්තා. ඉතින් මේක ඊටාම සාර්ථක රැස්වීමක්. දැන් අපි මේ සාර්ථක රැස්වීම ඉදිරියට ගෙනියන්න ඕන. වැඩි කතා කරන්න දෙයක් නැහැ. චන්ද්‍රිකා නෝනාගේ නායකත්වයෙන් කුමාර් වෙල්ගම මේකේ තමුන්නාසලත් එක්ක නායකත්වය ගන්නවා කියන එක. ආයි මම ආපස්සට යන්නේ නැහැ. මම මහින්ද මහත්තයට උදව් කරපු බව ඇත්ත. හැබැයි කාටවත් කියන්න බෑ මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සමාජිකත්වයේ දාලා ගියයි කියලා. මොකද මම මහින්ද මහත්තයට උදව් කරේ 2015 මෛත්‍රීපාල මහත්තයා ජයග්‍රහණය කරුවට පස්සේ ඒ එක්කාසු වෙන්න ආරාධනා කරපු රැස්වීමේදී අරුවන් රණතුංග මන්ත්‍රීතුමා කිව්වා වගේ මම ඒකට විරුද්ධ වෙලා මම එළියට බැස්සා. එළියට බැහැලා මම මහින්ද මහත්තයත් එක්ක ගියා. එතකොට මහින්ද මහත්තයට කවුරුත් හිටියේ නැහැ. එක ශ්‍රී ලංකා මන්ත්‍රීවරයෙක් මහින්ද රාජපක්ෂ මහත්තයරි හිටියේ නැහැ. හිටපු පළවෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා එතුමා පැරදුනාට පස්සේ මේ කුමාර් වෙල්ගම විතරයි කියන එක මම තමුන්නාන්සර කියන්නේ. ඉතින් එතුමා නුගේගොඩ රැස්වීමට කවුරුත් නැගින්න බය වුණා. ඔය තමුන්නාන්සලා අපේ දැන් සභාපති නායකතුමා එතුමා කිව්වා නැග්ගොත් මන්ත්‍රීගම අරන් දානවායි. නමුත් මම බය නැතුව නැග්ගා. මම නැග්ගට පස්සේ අනිත් අයත් නැග්ගා. ඉතින් ගොඩක් දේවල් දිනවා කියන්නේ මම මේ අවස්ථාවේ කියන්නේ නැහැ. මොකද දැන් ගොඩක් වෙලා යන නිසා. දැන් අපි ඉදිරි වැඩපිළිවෙලට යන්න ඕනේ. මම මේ පක්ෂයට ඇවිල්ලා දැන් අවුරුදු 38ක් වෙන ආසන සංවිධායකවරයෙක් වෙලා. අවුරුදු 38ක්. ඒ කියන්නේ පර්ණම ආසන සංවිධායකවරයෙක් මම. දැන් මම අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉතින් හොඳ අත්දැකීම් තියෙනවා. මේ පක්ෂය ගැන හොඳට ඉතාම හොඳට දන්නවා. මට සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පත්වීම දීලා මම මේ තැනට ගේන්න ඒ කපපු මාර්ගය මම අදත් මෙනෙහි කරනවා. මම එතුමියට අත් දෙක උස්සලා අදත් බලනවා. මොකද එතුමිය ඒ තරම් ශ්‍රේෂ්ඨ කාන්තාවක්. මම චන්ද්‍රිකා නෝනාගේ ආණ්ඩුවේ හිටියා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ හිටියා. ඉතින් ඒ නිසා මම ඉතාම හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්. මම කියන්නේ සියල්ල දෙදත් කියලා. නමුත් යම් කිසි දේශපාලන වශයෙන් හොඳ අත්දැකීමක් තියෙනවා. ඒ වගේම මට හොඳට දුර පේනවා. ඒ නිසා තමයි මම මහින්ද රාජපක්ෂ මහත්තයාට කිව්වේ දින 52 දී ඔයා අගමැතිකම ගන්න එපා කියලා. මම ඒක පැහැදිලිවම කිව්වා දින 52 මම කෑ ගහලා කිව්වා GLP මහත්තයලා ගෙදරදී. දින 52 ආණ්ඩුවේ අගමැතිකම ගන්න එපා. ගත්තොත් ඔයා වැටෙනවා අපිට 113 නෑ කියලා. නමුත් ගත්තා. මම සම්පූර්ණයෙන්ම ඇමතිකම ප්‍රතික්ෂේප කරා. මහින්ද මං සිරිසේන මහත්තයත් එක්ක ඉරියානම් 2015 මට හොඳ ඇමතිකමක් ගන්න තිබ්බා. නමුත් ඒකත් මම ප්‍රතික්ෂේප කරා. මේ ගමන පොහොට්ටුව මම 100%ක් දන්නවා පොහොට්ටුව දිනන්නේ නැහැ කියලා. හැබැයි පොහොට්ටුවේ මම හිටියානම් ඒත් මට හොඳ ඇමතිකමක් හම්බ වෙනවා. ඉතින් මේ ඇමතිකමද ලොකු, අපේ රටද ලොකු, අපේ පක්ෂයද ලොකු. ඒක නිසා මම කියනවා මේ ඇමතිකම් වලට වැඩිය අපි අපේ රටයි අපේ පක්ෂයයි ආරක්ෂා කළ යුතුයි කියන එක මම හැමතිස්සෙම කියන්නේ. ඒක තමයි මම කෑ ගහලා කියන්නේ හැමතිස්සෙම මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක් කියලා. මම ඒක බය නැතුව කියනවා. එදා මම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නකොට මට ගන්න කිව්වා එදා ආණ්ඩුව විසුරුවා හැරියට පස්සේ සමාජිකත්වයේ. මම කිව්වා නෑ මම ගන්න නෑ. මොකද මම අවුරුදු 38ක් හිටපු ශ්‍රී ලංකාකාරයෙක්. මට ඒක ඒ කැලල මට නවත්ත ගන්න බෑ. ඒක නිසා මම අනිවාර්යයෙන්ම මම ශ්‍රී ලංකාකාරයෙක් හැටියට ඉන්නවා කියලා. ඉතින් මම අදත් මම කෑ ගහලා කියන්නේ මං ඉතාම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. මං පිරිසිදු ශ්‍රී ලංකාකාරයෙක් එහාට මෙහාට නොගිය. ඒ නිසා මට විශාල කැක්කුමක් තියෙනවා මේ පක්ෂය නැති වෙන්න යන එක ගැන. මොකද මං දන්නවා පොහොට්ටුව දින්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඉතුරු වෙන්නේ නැහැ. පොහොට්ටුව දින්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ඒ වගේම පොහොට්ටුවේ සභාපති වෙන්නේ දෙන්නම රාජපක්ෂවරු කියන එක මං තමුන්නාසර කියන්නේ. මේක මං හොඳට දන්නවා. මං එයා ඇත්තට හිටපු නිසා මගේ ගෙදරට මගේ කාමරේට ප්‍රහාරයක් එල්ල කරනකොට කිසිම බඩුවක් මුට්ටුවක් ගෙනිච්චේ නැති වුණාම මම දන්නවා කවුද කරේ කියලා. මම දන්නවා කවුද කරේ කියලා. හැබැයි මම කියන්න යන්නේ නැහැ. මොකද මාත් ඒ ගොඩේ හිටපු නිසා
ඉතින් ඒක නිසා මම දන්නවා කවුද මේක කරේ කියලා. නමුත් මම ඒකට තැවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම තමුන්නාසර් කියනවා දැන් අපි ඉස්සරහට යන්න ඕනේ. අපි මෙතනින් නවතින්න බෑ. මෙතන මේ හෝල් එක පිරෙන්නේ සෙනග හිටියා. මේ හිටියේ හොඳ පිරිසිදු ශ්‍රී ලංකාකාරයෝ. අනිත් එක මෙතන හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන ඉදිරියට යන කට්ටිය. ඉතින් ඒ නිසා අපි තමුන්නාසර්ට ධෛර්යයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි මම තමුන්නාසර් කියන්නේ අපි මෙතනින් නවත්තන්නේ නැතුව අපි ඊළඟ අපේ සම්මේලනයේ පක්ෂ සම්මේලනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා අපේ ඉන්න අනුශාසක අපේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ අවුරුදු 25 පිරෙන අභිනන්දන උත්සවය අපි ඊටාම ජයග්‍රාහී යන්නමින් රටට පෙන්න කරන්න ඕනේ කියන එක මම කියන්න ඕනේ. මේක රටට පෙන්වන්න ඕන ශ්‍රී ලංකා කාර්යවේ ඉන්නේ අපිත් එක්ක කියන එක. නැත්තම් ඒගොල්ලන් ගෙගෙක් කෙනා කියනවා ශ්‍රී ලංකා කාර්යවේ ඉන්නේ ඒගොල්ලන් එක්ක කියලා. නමුත් අපි නොවැම්බර් මාසේ 5 වෙනිදාට අපි පෙන්වන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව ඉන්නේ වෙන කායගාවක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකව ඉන්නේ අපිත් එක්ක කියන එක අපි වෙන්නන්න ඕනේ. ඒ නිසා මම තමුන්නාසගේ ඉල්ලා සිටිනවා ඒ සමුළුවට සම්පූර්ණයෙන් සහයෝගය දෙන්න. අපේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව නරන් එන්න. මම දන්නවා තමුන්නාසට විශාල ප්‍රශ්න තියෙනවා. මට වගේම තමුන්නාසට ප්‍රශ්න තියෙනවා. නමුත් මේ ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න ඕනේ. අපේ මොන්ටි කිව්වා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටි වැටි නැගිට්ට පක්ෂයක්. එහෙනම් අපිව දැන් වැට්ටුවට අපිට නැගිටින්න පුළුවන්. මේ නැගිටින්න නම් තමුන්නාසලා අපේ ඒ පක්ෂ සම්මේලනේ නැත්තම් අපේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ඒ අභිනන්දන උත්සවය ඉතා අතිසාර්ථක කරගන්න තමුන්නාසලා සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා මම මේ අවස්ථාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මම මීට වැඩි කතා කරන්නේ නැහැ. අපිට සම්මේලනයේ කතා කරන්න පුළුවන්. දැන් අපි ඔක්කොම දන්නවා. මොකද මං අලුත් ශ්‍රී ලංකා කාර්යෝ මං අඳුරන්නේ නැහැ. මං පරණ ශ්‍රී ලංකා කාර්යයක් වුණාට මොකද මම ඒතකොට අලුත් ශ්‍රී ලංකා කාර්යෝ දැන් මෙහාට එනකොට මම හිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. ඉතින් ඒ නිසා අපි ඒ අය අඳුරගෙන අපි එක්කහුව වෙලා මේ ගමනේ ඉදිරියට යන්න. මොකද අපිට කරන්න විශාල වැඩ කොටසක් තියෙනවා. අර අතා උඩ සෙනරත්න මැතිතුමා කිව්වා වගේ අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියට ගෙනියන්න ඕනේ නම් මේ ගමන අපේ මේ ජනාධිපති මැතිවරණයේදී ඕට්ටුව පරාජය කළ යුතුයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. ඉතින් ඒකට අපි ඔක්කොම එක්කහුවෙමු. අපිට වෙන විකල්පයක් නැහැ. හිතන්න එපා අපිට විකල්පයක් නැහැ. මම ඕට්ටුවට ඡන්ද දෙන්නේ නැහැ. මම දෙන්නේ නැහැ. මේක මම තමුන්නාසට කියනවා. ප්‍රසිද්ධිය කියනවා. මම ඕට්ටුවට ඡන්ද දෙන්නේ නැහැ. හැබැයි ඉතින් මම හංසයට දෙන්නෙත් නැහැ. ඒකත් මම කියන්න ඕනේ. මොකද මට කියන්න බෑ මගේ හෘද සාක්ෂියට එකඟව මගේ හෘද සාක්ෂිය එකඟව මට කියන්න බෑ මං හංසයට ඡන්ද දෙනවා කියන එක. මොකද එහෙම කිව්වොත් වැරදි. මං හොඳ ශ්‍රී ලංකා කාර්යයක් හැටියට එදා මම 2015 දී විරුද්ධ වුණා නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල යනවට මම එදා විරුද්ධ වුණා නම් අද මට ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා මම හොඳ ශ්‍රී ලංකා කාර්යයක් හැටියට ඉස්සරහට එනවා. හැබැයි මගේ ඡන්දෙ මම පාවිච්චි කරනවා. මගේ මං ඡන්දෙ පාවිච්චි කරන්නේ කාටද කියලා තමුන්නාසලා අහන්න එපා. මගෙන් ඒක මගේ පෞද්ගලික ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මට තියෙනවා. ඒ ඡන්දෙ පාවිච්චි කිරීමේ අයිතිය මට තියෙනවා. ඒ නිසා මගේ අයිතිය ගැන තමුන්නාසලට ප්‍රශ්න කරන්න බෑ මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන. ඉතින් ඒක නිසා මම තමුන්නාසර කියනවා මම මගේ ඡන්දේ පාවිච්චි කරනවා. ආ මම මගේ ඡන්දේ පාවිච්චි කරන නිසා මේ පන්දේ ඡාවේ පාවිච්චි කරන නිසා මම දන්නවා කෝට්ටුව පරාජය වෙනවා. එහෙනම් මොකද අපි හොඳ වමේ මිනිස්සු. අපි ඔය දැන් නම් එක එක කෙනා කිව්වා එක එක නම් කිව්වා. අර පැත්තට ගියා, මේ පැත්තට ගියා, ඒ පැත්තට ගියා කියලා. එහෙම ගියේ එකනේ නෙමෙයි මම. මම හොඳ පිරිසිදු හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. ඒකයි මම අද බය නැතුව කතා කරන්නේ. ඒකයි මම අද තමුන්නාසට බය නැතුව මේ නායකත්වය දෙන්නේ. මොකද මට කෙලින් කතා කරලා කිය දෑගේ මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක් කියන එක. ඉතින් අපිට බණ්ඩාරනායක මැතිණිය මතක් වෙනවා. අපි කොහොමද මේ පක්ෂයේ දියවෙන්න අරින්නේ? අපිට බණ්ඩාරනායක මැතිණිය සලකපු හැටි, මේ පක්ෂය ආරක්ෂා කරපු හැටි අපි දැක්කා එදා. ඉතින් ඒ වගේම චන්ද්‍රිකා නෝනත් මේ පක්ෂය ආරක්ෂා කරා.
ඒක අපිට මතකයි. එතුමියත් මේ පක්ෂේ විනාශ කරන්න හැදුවේ නෑ, මේ පක්ෂේ ආරක්ෂා කරා. හැබැයි මහින්ද මහතාගේ කැබිනට් එකෙත් මම හිටියා. ඉතින් මම විතරක් නෙවෙයි, අතවුරු සෙනරත්න මැතිතුමා හිටියා, අපේ මිල්රෝයි ෆර්නැන්ඩෝ මැතිතුමා හිටියා, එතකොට අපේ රුවන් රණතුංග මැතිතුමා හිටියා මන්ත්‍රීවරයෙක් හැටියට. ඉතින් අපි දන්නවා ඒ කාලේ කටයුතු කරපු හැටි. ඒ නිසා අපි ඒව දැන් විවේචනය කරන්න යන්නේ නැහැ. මට විවේචනය කරන්න බෑ. ඒ විවේචනය කරන එක හොඳ නැහැ. ඒ නිසා මං අපේ යුතුකම වන්නේ අපේ පක්ෂය ඉදිරියට ගෙනියන්න. එහෙනම් දමුණාසලට මම නායකත්වයේ දෙනවා නම් චන්ද්‍රිකා නෝනාත් එක්ක, චන්ද්‍රිකා නෝනාගේ මූලිකත්වයෙන් මම බය නැතුව දෙනවා නම්, මොකද මං හැම දෙයක්ම බය නැතුව ඉදිරියට ආපු කෙනෙක්, මං කියපු වචන සියල්ලක්ම බය නැතුව කතා කරපු කෙනෙක්. ඒ නිසා මම කෙලින් එනවා නම් තමුන්නාසලා වෙනුවෙන්. මොකද ඔය ඔක්කොම අප්පු හාමිලා ගැන මම දන්නවා. ඔය මාත් එක්ක හිටපු අප්පු හාමිලා සීල දෙනා ගැන මම දන්නවා. ඒ නිසා තමුන්නාසලා බය නැතුව එන්න, මේ පක්ෂය ආරක්ෂා කරන්න බය නැතුව එන්න. කුමාර් වෙල්ගම තමුන්නාසලාත් එක්ක ඉදිරියෙන් ඉන්නවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින්, තමුන්නාසලා සීල දෙනාටම ජය වේවා. මොකද මේ අවස්ථාවේදී මේ දැනට ඉතාම කෙටි පණවිඩියකින් ආපු එක ගැන මං ඉතාමත්ම සන්තෝෂ වෙමින්. අපි මේ පක්ෂය ඉදිරියට ගෙනෙමු. මේ පක්ෂය වැටෙන්න දෙන්න බෑ. මේ පක්ෂයට නායකත්වයක් දෙන්න ඕනේ. අපිට හොඳ නායිකාවක් ඉන්නවා. අපේ චන්ද්‍රිකා නෝන ආයි පොඩි පොඩි ප්‍රශ්න තිබ්බට, අමනාපකම් තිබ්බට, අපි දැන් අද රටේ මිනිස්සු පිළිගන්නවා එතුමිය හොඳ නායිකාවක් කියන එක. අද හැම කෙනාම පිළිගන්නවා. ඒ නිසා අපිට හොඳ නායිකාවක් ඉන්නවා. ඒ නායිකාව අපි ඉදිරියෙන් තියාගෙන බණ්ඩාරනායක මැතිනිත් එක්ක හිටියා වගේ අපි එක්කම එක්කහුව වෙලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යමුයි කියලා ප්‍රකාශ කරමින් ජය වේවා කියමින් මන් යනවා. Breaking.lk